ஐபோவான் வணக்கம் அதத் மெவர 2020 சாமானிய பெல தேவனபச දෙමළ ඉගෙන ගන්න ඉන්න හැමෝම වෙනුවෙන් ඉතාම වටිනා විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් හැටියට එන සමාන පද විරුද්ධ පද දෙක ඔයාලට මම අද කියලා දෙන්න තමයි මේ වීඩියෝව කරන්නේ එනිසා මේ වීඩියෝව බලලා හොඳයි නම් අදහස් ලියන්න ෂෙයා කරන්න ලයික් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් කරගන්න. එයාසම මම ඉස්සරලා මලට කියලා දෙන්නේ මේ ඔත්ත කරුත්තු චොට්කල් සමාන පද ටික විශේෂයෙන් මේ පද ටික නිතරම යෙදෙන ප්‍රශ්න පත්‍රවල නිතරම යෙදෙන සමාන පද ටික හේතුව බොහෝ ප්‍රශ්න පත්‍රවල අධ්‍යයනය කරලා බැලුවොත් මේ සමාන පද ටික තමයි යෙදිලා තියෙන්නේ. එනිසා මේක හොඳට බලලා අවබෝධ කරගන්න හොඳ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. එනිසා පළවෙනියටම තියෙන වචනය තමයි සමාන පදය පලම් කනි. පලම් කියන්නේ ඉදුණු ගෙඩිය කණි කියලා කියන්නේ ගෙඩිය පළතුර කියන අදහස ඊළඟට දෙවැනි එක සූර්යන් ඥායිරු සූර්යන් කියලා කියන්නේ හිරු ඥායිරු කියලා කියන්නේ හිරු ඊළඟ කොට්‍රම් තවරු එතන අදහස් දෙකක් දෙන්න පුළුවන් වැරද්ද අපරාධය කියන වචනය සමාන පද දෙකක් හැටියට දෙන්න පුළුවන් ඊළඟ දිනම් තිනම් කියලා කියන දිනම් නාල් දිනය වනම් කාඩු වනාන්තරය කැලය විවසායි උලවන් ගොවියා ගොවියා ගොවිතන් කරන කෙනා ගොවියා ඒලු හත තිංගල් සඳිරන් එතකොට එතන සඳ කියන අදහස තමයි දෙන්න වෙන්නේ ඊළඟ භූමි උලගම් භූමි කියලා ලෝකයට කියන්න පුළුවන් උලගම් කියන ලෝකයට සමහර තැනක උලගම් කියලා කියනවා උලගම් ලෝකය ඊළඟ මහල්චි ඉන්බම් සතුට මහල්චි ඉන්බම් සතුට මනම් උල්ලම් දහය මනම් උල්ලම් එතන මනස සිත කියන අදහස දෙන්න පුළුවන් 11 මරුන්දු අවුඩදම් මරුන්දු අවුඩදම් බෙහෙත් එහෙම නැත්නම් ඖෂධ කියන්න පුළුවන් ඊළඟ වචනය 12 පූ මලර් මල පුෂ්පය කියන සමාන පද ලෙස දක්වන්න පුළුවන් 13 නූලහම් පුත්තකසාලේ එතකොට එතන පුස්තකාලය කියලා තමයි සමාන පදය යොදන්න වෙන්නේ 14 වීඩු ඉල්ලම් ගෙදර නිවස කියන අදහස සිංහල අදහස දෙන්න පුළුවන් ඊළඟ තලෙයි සිරසු හිස ඔළුව හිස ඔළුව කියන සමාන පද දෙන්න පුළුවන්
ඊළඟ 16 කාල් පාදම් කකුල කාල් පාදම් කකුල වෙලිච්චම් ඔලි 17 වෙලිච්චම් ඔලි එතන ආලෝකය කියන අදහස දෙන්න පුළුවන් මේ ඔලි කියන වචනේ ලයන්න හොඳට මතක තියාගන්නට ඕන එතන ඒ වගේ ශබ්ද කීපයක් තියෙනවා මේ ලයන්න යෙදෙනවා නම් එතන ආලෝකය කියන අදහස තියෙනවා ඊළඟ කෝපම් සිනම් කෝපම් සිනම් වෛරය තරහ කෝපය කියන අදහස දෙනවා 19 කඩල් සමුද්දිරම් සමුත්තිරම් කඩල් සමුත්තිරම් සාගරය මුහුද කට්ටලෙයි ආනේ කට්ටලෙයි ආනේ එතන රජතුමා දෙන විධානය අන කියන අදහස දෙන්න පුළුවන් අපි ඊළඟට බලමු उन्मेय सत्ति एक तेन मन पोडाइन कर सत्यम सत्यम के उन्मे सत्यम सत्य के अदर दी मेरुगम मेरुहम विलांगु सत्वया के अदहस देनवा मुडिव इरुदी मुडिव इरुदी अवसानय किन अभ्यास ईलंगट काई करम काई करम इतन अत किन अभ्यास देना ईलंग विसिहाय पाठशाले पल्लिकूटम पल्लिकूटम पासल पासल पाठशाले की अंदर पुलवान पल्लिकूटम के लिए अंदर पुलवान ये लोग एक पुत्तिरन महान पुत्तिरन महान पुता किए ना अदहस देना ईलंगट आसे विरुप्पम आसे विरुप्पम आसाव किए ना अदहस देना तोड़क्कम आरंभम तोड़क्कम आरंभम आरंभय एरंभीम किए ना अदहस देना अयम संतो संदेश संदेहम अयम संदेहम अयम संदेहम इतने सेकर किए ना अदाहस देना वा ईलंगट इरात्तम कुरुदी इरात्तम कुरुदी ले इरात्तम कुरुदी क्या ने ले සත්තම් ඔලි අර මුලින් කිව්වා මම මේ ඔලි කියන එකේ මේ ලයන්න පාඹුලානා යෙදෙනවා නම් ශබ්දය යෙදෙනවා ඒ නිසා තමයි මෙතන තියෙන්නේ සත්තම් ඔලි ශබ්දය කියන අදහස ඊළඟ එක නන්බන් සිනේහිදන් නන්බන්
සිනේහිදන් යහලුවා මිතුරා කියන අදහස ඊළඟ උයිර් ආවි උයිර් ආවි එතන අදහස කරන්න පුළුවන් ප්‍රාණය ජීවිතය කියන අර්ථය ප්‍රාණය ජීවිතය කියන ආත්මය කියලා කියන්නත් පුළුවන් ඊළඟ මරම් විරුක්ෂම් මරම් විරුක්ෂම් රුක්ෂය ගස කියන අදහස දෙන්න පුළුවන් ඊළඟට ආසිරියර් ගුරු ආසිරියර් ගුරු ගුරුතුමා ගුරුවරයා කියන අදහස දෙන්න පුළුවන් ඊළඟ සොල් පදම් චොල් පදම් සොල් පදම් එතන වචනය කියන අදහස දෙනවා ඊළඟ සිත්තිරම් ඕවියම් සිත්තිරම් ඕවියම් චිත්‍රය කියන අදහස චිත්‍රය ඊළඟ දානම් කොඩේ කොඩේ දානම් කොඩේ එතන පරිත්‍යාගය දානය කියන වචනය යොදන්න පුළුවන් ඊළඟ වර්ණම් නිරම් පාට පාට කියන අදහස දෙන්න පුළුවන් ඊළඟ 41 සමාන පද උනව් සාපාඩු උනව් සාපාඩු ආහාර ආහාර 42 මනම් පනම් කාසු පනම් කාසු මං ටිකක් පැහැදිලි කරන්නම් ඔයාලට මේක කුඩා වෙලා තියෙන නිසා දැන් ටිකක් පැහැදිලි ඇති ඔව් දැන් පැහැදිලි අපි බලමු ඊළඟ එක පනම් කාසු කියලා කියන්නේ මුදල් සල්ලි කියන අදහස ඊළඟ මනම් වාසනෙයි මනම් වාසනෙයි එතන නයන්න මූණුසුලි නයන්න නිසා සුවඳ කියන අදහස සමාන පදය දෙන්න පුළුවන් ඊළඟ අරසන් මන්නන් රජතුමා කියන අදහස ඊළඟ තුන්බම් කවලේ දුක සෝකය කියන අදහස දෙන්න පුළුවන් දුක කියන එක අපි ලියාගමු ඊළඟ තොලිල් වේලේ එතන සමාන පදය වැඩ එහෙම නැත්නම් ක්‍රියාව වෘතිය කියන අදහස දෙන්න පුළුවන් රැකියාව වැඩ කරන විදිය කියන අදහස දෙන්න පුළුවන් ඊළඟ වීදි තෙරු කියලා කියන්නේ පාර මාර්ගය කියන අදහස ඊළඟ කල්වන් තිරුඩන් කියන්නේ මේ හොරාට කියන සොරා හොරා කියන වචනය තමයි සිංහල අර්ථය ඊළඟ දන්දෙයි පිදා පිතා කියලා කියන්න පුළුවන් තාත්තා එහෙම නැත්නම් පියතුමා කියන අදහස ඊළඟ
සන්දිරම් මිදුදලයි ඒ කියන්නේ 50 නිදහස ඇතරම පැහැදිලි මදි ඒ වචන ටික සුදන්දිරම් මිදුදලයි සුදන්දිරම් විදුදලයි ඒ වචනේ පෙනුන නැති නිසා මේක වචනය තමයි සුදන්දිරම් විදුදලයි නිදහස කියන අදහස ඊළඟ අරියු පුත්ති අරියු පුත්ති දැනුම දැනුම බුද්ධිය කියන අදහස විලා උත්සවම් විලා උත්සවම් උත්සවය කියන අදහස කුලන්දේ සිසු කුලන්දේ සිසු දරුවා ළමයා කියන ශිෂ්‍යයා කියන අදහස දෙන්න පුළුවන් නිත්‍තිරේ තුක්ක නිත්‍තිරේ තුක්ක නිදා ගැනීම ඊළඟ පරිච්ඡේ සෝදනේ පරිච්ඡේ සෝදනේ විභාගය පරීක්ෂණය කියන අදහස දෙන්න පුළුවන් අපි මේකේ අනිත් ටිකක් බලමු ඊළඟ මේ පැත්තට වචනය තමයි කොළම් පොයිහේ කොළම් පොයිහේ එතන අදහස් දෙන්න පුළුවන් වැව කියන එක වතුර පිරුණු වැව කියන අදහස ඊළඟ වචනය වරුඩම් ආණ්ඩු වරුඩම් ආණ්ඩු වසර වසර කියන අදහස ඊළඟට සොන්දම් උරව් සොන්දම් උරව් සොන්දම් උරව් එතන අයිතිය කියන අදහස දෙන්න පුළුවන් සොන්දම් උරව් කියන්නේ අයිතිය ඊළඟ වචනේ අපි බලමු සෝරු බත් අන්නම් බත් ආහාර කියන්නත් පුළුවන් සෝරු අන්නම් බත් කියන්න පුළුවන් ඊළඟ තාමරයි කමලම් නෙළුම් මල තාමරයි කමලම් නෙළුම් මල කඩවුල් ඉරෙවන් කඩවුල් ඉරෙවන් දෙවියා අම්මා අන්නේ තායි අම්මා අන්නේ තායි එතන මව අම්මා කියන අදහස දෙන්න පුළුවන් නදී ආරු ගංගේ නදී ආරු ගංගේ ගඟ ගඟ ඊළඟ ඉරව් ඉරත් ඉරාත්‍රි ඉරව් ඉරාත්‍රි රැය රාත්‍රිය කියන එක සිංහල අදහස දෙන්න පුළුවන් අලහු එලිල් අලහු එලිල් ලස්සන එලිල් කියන්නේ ලස්සන උඩල් මේනි දේහම් එතන අදහස ශරීරය ශරීරය උඩල් කියන්නේ ශරීරය මේනි කියන්නේ දේහම් කියන්නේ දෙකම ශරීරය කියන අදහස ඊළඟ වචනේ අපි බලමු පෙන් මංගෙයි පෙන් මංගෙයි තරුණ කාන්තාව කියන අදහස මංගෙයි කියනවා තරුණ කාන්තාව පුත්තහම් නූල් ඒඩු පුත්තහම් නූල් ඒඩු ඒ කියන්නේ පොත ඊළඟ කන් විලි කයල් කන් විලි කයල් ඇස ඇස ඊළඟ 71 තී නෙරුප්පු අග්ගිනි තී නෙරුප්පු
අග්ගිනි ඒ පද තුනටම සමාන පදය සිංහල අදහස ගින්දර ගින්දර කියන අදහස ඉතින් මම ඔයාලට අද දවසේ මේ වීඩියෝ වෙන් කියලා දුන්නේ සමාන පද පිළිබඳව මේ සමාන පද ටික තමයි ප්‍රශ්න පත්‍ර රාශියක් අධ්‍යයන කිරීමේදී අපට හොයා ගන්න පුළුවන් උනේ එනිසා මේ සමාන පද ටික හොඳට බලන්න විභාගයට සූදානම් වෙන්න. ඉතින් මේ වීඩියෝ බලලා හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න අදහස් ලියන්න. ඒ වගේම subscribe කරන්න bell icon එකත් click කරලා all කරගන්න. ඔබ හැම දිනාටම වණක්කම් සුබ දවසක්.